ඕනෑම ලෝක කුසලාන තරගාවලියක ජනප්‍රියම තරගය නැත්තම් වැඩිම තදබදයක් තියෙන තරගය නැත්තම් මිල ඉහළම තරගය තමයි ඉන්දු පකිස්තාන තරගය. ඉතින් මේ කණ්ඩායම් දෙක තරඟ වදිනවා බලන්න මේ රටවල් දෙකේ ප්‍රේක්ෂකයන් විතරක් නෙමෙයි වෙනත් රටවල් වල ප්‍රේක්ෂකයනුත් යනවා ඒ සුවිශේෂී අවස්ථාව බලන්න. ඉතින් මෙවර ලෝක කුසලානෙත් ඉන්දු පකිස්තාන තරගයේ තියෙනවා. ඉතින් හැම ලෝක කුසලානයකම වගේම කියන්නේ ICC තරගාවලියක ආසියානු කුසලානයක හැමදාම ඉන්දියාව සහ පකිස්තානය හැදෙන විදිහට කාලසටහන් හැදෙනවා කියන එක අපි කවුරුත් දන්නවා. මේ කණ්ඩායම් දෙක දෙපැත්තට බෙදලා කවදාවත් වෙන් වෙලා නැහැ. මෑත කාලයේ මතක ඇති කාලයකින් හැමදාම ICC තරගාවලියකදී තමයි මොවුන් දෙගොල්ල දැන් හමුවන්නේ. මොකද ද්විපාර්ශ්වික තරගාවලිය දැන් දශක ගණනාවක් තිස්සේ නැති නිසා. ඉතින් ICC සහ ඒ සංවිධායකයන් මේ ඔක්කොම බලාපොරොත්තු වන්නේ මේ තරගයේ උපරිම විකුණන්න පුළුවන් කොහොමද කියන එකම තමයි. ඉතින් කොහොම හරි මෙවර 9 ඉරිදා නිව්යෝක් වේලාවෙන් උදෑසන 10:30ට මේ තරගය ආරම්භ වෙනවා. ඉතින් මෙවර තරගාවලියේ තියෙන කුජීතම ක්‍රීඩාංගණයේ තමයි මේක ආරම්භ වෙන්නේ. නිව්යෝක් ක්‍රීඩාංගණයේ. ඉතින් දැන් මේ වන විටත් ඉන්දීය විචාරකයන් විවිධ මතපල කරලා තියෙනවා. ඉන්දු පකිස්තාන තරගයත් ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා ඉන්දියාවේ අයර්ලන්ත වගේ තරඟ බවට පත් වුණොත් එහෙම මේකෙන් වැඩක් වෙන එකක් නැහැ කියලා ඔවුන් දැන් නිකන් බය ප්‍රකාශ කරලා තියෙනවා. ඇත්තටම දැන් අපි කතා කරන්නට යන්නේ මේ තරගයේ ප්‍රවේශපත්‍රවල මිල. ඉතින් මේ වගේ මිලකට ප්‍රවේශපත්‍ර ලබාගෙන ඕනෑම රටක ප්‍රේක්ෂකයන් එන්නේ ඇත්තටම මේ ලකුණු 90ක් ගහනවා බලන්න නම් නෙමෙයි. ඒක විශේෂයෙන්ම කියන්නට ඕනේ. ඉතින් පළවෙනි තරගයේ ලකුණු 80යි දෙවන තරගයේ ලකුණු 97ක් නැත්නම් 100ක් විතර ගැහුවේ. ඉතින් දැන් ඉන්දු පකිස්තාන තරගයේ ලකුණු 100ක් විතර නම් ගහන්නේ ඇත්තට මේකෙන් වැඩක් වෙන්නේ නැහැ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ලෝකේ බලාපොරොත්තු වෙනවා අඩුම ඉතින් 140ක්වත් ගහනවා නම් තනතිල්ලේ යම් කිසි තරඟකාරීත්වයක් වගේම ක්‍රීඩාවේ තියෙන ක්‍රිකට් ක්‍රීඩාවේ තියෙන බුද්ධිය නැත්නම් ක්‍රිකට් ක්‍රීඩාවේ තියෙන සැලසුම් කොච්චර ඉදිරියෙන් සිටිනවාද තාක්ෂණික වශයෙන් කියලා අපිට හොයාගන්නට පුළුවන් අවස්ථාවක් බවට පත් වෙනවා. ඉතින් මේ ක්‍රීඩාංගනේ තනතිලි 4ක් තියෙනවා කියලා තමයි ඇත්තටම තොරතුරු තියෙන්නේ. එතකොට දැන් බොහෝ දුරට පේන විදිහට පුහුණු තරගයේ ක්‍රීඩා කරා එක තනතිල්ලක, ඒ කියන්නේ ඉන්දු බංග්ලාදේශ තරගය, ඊට පස්සේ ශ්‍රී ලංකාවයි දකුණු අප්‍රිකාවයි තව තනතිල්ලක ක්‍රීඩා කරා, බොහෝ දුරට ඉන්දියාවයි අයර්ලන්තයයි ක්‍රීඩා කරන්නට ඇති තව තනතිල්ලක. ඒකට තව එක තනතිල්ලක් තිබෙනවා ඉතිරි වෙලා තනතිලි 4යි නම්. ඒකට සමහරක් විට ඒ තනතිල්ලේ අලුත්ම තනතිල්ලේ මේ ඉන්දු පකිස්තාන තරගය පැවැත්වෙන්නට පුළුවන්. නමුත් අර තනතිලි 3ම වගේ නම් අඩුම තරමේ ඉන්දු බංග්ලාදේශ තරගයේ තිබ්බ තනතිල්ල වගේ නම් ඒත් අපිට පොඩ්ඩක් හිත හදා ගන්නට පුළුවන්. සාමාන්‍ය මට්ටමක තනතිල්ලක් නිසා ඒකේ ලකුණු ප්‍රමාණයක් ලබා ගත්තා. මොකද බංග්ලාදේශයත් 120ක් විතර ලබා ගත්ත නිසා. ඉතින් කොහොම වුණත් අපි බලමු අලුත්ම තනතිල්ලක තියයිද නැත්නම් භාවිතා කරපු තනතිල්ලක තියයිද කියන එක හරියටම අපි දන්නේ නැහැ. ජූනි 6 වෙනිදා වෙනුවට කොහොම වුණත් හර්ෂා බෝග්ලේ මත පාර කරලා තිබ්බා මේ වගේ තනතිල්ලක නම් ඉන්දු පකිස්තාන තරගය පැවැත්වෙන්නේ ඒක ඇත්තටම හරි භයානක වැඩක් නැත්නම් ඒක මොකක්ද කියන ප්‍රශ්නය. ඒ වගේම අපි දැක සංජය මංජේකා මේ තනතිල්ල සම්බන්ධයෙන් ප්‍රකාශනිකුත් කරලා තියෙනවා. ඒ කියන්නේ තනතිලි 80 දශකයේ වගේ එතකොට ක්‍රීඩකයෝ 2020 දශකයේ එතකොට මේවා ගැලපෙන්නේ නැහැ මේක නිකන් දෙපැත්තක යනවා වගේ ඔන්න වගේ කතාවක්. කොමර ඉන්දියානුවන් සෑහෙන විවේචන ස්වරූපයේ මත ඉදිරිපත් කරමින් සිටිනවා මේ නිව්යෝක් ක්‍රීඩාංගණය සම්බන්ධයෙන්. මොකද ඔවුන් බය වෙලා ඉන්නේ ඉන්දු පකිස්තාන තරගය තරඟකාරීත්වයක් නැතුව ඔහේ අර කාසිය වාසිය දෙනකොටම තරගය දෙනවා වගේ එකක් වෙයිද කියන ප්‍රශ්නය එයිද කියලා. ඉතින් එහෙම වුණොත් ඇත්තටම මේ කවුරුත් අවධානයෙන් සිටින ප්‍රබල තරගයක් බලාපොරොත්තු වෙන තරගය ඔහේදී වෙලා ගියොත් ඒක ඇත්තටම වැඩක් වෙන්නේ නැහැ. ඉතින් කොමාරි මේ තරගයේ ප්‍රවේශ පත්‍ර මිල බැලුවොත් එහෙම අවම ප්‍රවේශ පත්‍රය ඩොලර් 300ක් බවට තමයි පත් වෙන්නේ. ශ්‍රී ලංකාවේ මුදලින් ගත්තොත් සාමාන්‍යයෙන් ආසන්න වශයෙන් රුපියල් 90,000ක් විතර තමයි අවම ටිකට් පතක මිල බවට පත් වෙන්නේ. ඉතින් ඇමරිකාව වගේ රටක ඩොලර් වලින් ටිකට් විකුණන්නට පුළුවන් නිසා ඉතින් ශ්‍රී ලංකාවේ මුදලට හරවලා බලලා වැඩක් නැහැ. එහෙ ලබා ගැනීමේ ශක්තියයි එහෙ ආදායමුයි මෙහි වෙනස්. නමුත් ඔන්න වගේ විශාල මුදලක් බවට පත් වෙන ඔබට මතක ඇති ආසියානු කුසලානයේදීත් අවම ටිකට් පත්‍රයක මිල රුපියල් 10,000කට විතර මුලදී තිබිලා පස්සේ ඒක අඩු කරා වගේ එකක් මට මතකයේ තියෙනවා ඉන්දු පකිස්තාන තරගයේ. ඉතින් කොහොම වුණත් මෙතන නම් ශ්‍රී ලංකාවේ මිලෙන් 90,000ක අවම ටිකට් පත්‍රයක් තමයි ලබා දීලා තියෙන්නේ. ඊට පස්සේ ඩොලර් 400ක 1,20,000ක් විතර, ඒ වගේම 1,500ක ටිකට් පත්‍රයක් තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය 1,400,000ක විතර ටිකට් පත්‍රයක් ශ්‍රී ලංකාවේ මිලෙන්. ඊට පස්සේ 2,000ක එකක් තියෙනවා, 1,600ක විතර, 1,500ක එකක් තියෙනවා. ඒ කියන්නේ
ලක්ෂ 7000ක විතර දැන් 750ක එකක් තියෙනවා එතකොට ලක්ෂ 8කට වැඩි වෙන්න පුළුවන් මේකේ හොඳම ටිකට් මිල තමයි ඩයමන්ඩ් ක්ලබ් කියලා ටිකට් පත්‍රයක් තියෙනවා ඩොලර් 10000ක් වෙනවා ඒ ටිකට් පත්‍රයේ මිල ඉතින් ඒක ලේසි නෑ ටිකට් පත්‍රයේ මිල ඩොලර් 10000ක් ඒක ශ්‍රී ලංකාවේ මුදලෙන් ගත්තොත් එහෙම ලක්ෂ 30ක් නැත්නම් මිලියන 3ක් විතර වෙනවා මේ ඉන්දු පකිස්තාන තරගයේ ඉහළම ටිකට් පත්‍රය කියන එක තමයි කියන්නේ අනිවාර්යයෙන්ම එක්කෙනෙක් දෙන්නෙක් හරි මේක බලන්න යනවා ඉතින් අපි විශ්වාස කරන්නේ නැහැ මේ ලොකු ප්‍රමාණයක් තියෙනවා කියලා මෙතන සාමාන්‍යයෙන් ලොකු සීට් ප්‍රමාණයක් තියෙනවා කියලා සඳහන් වෙන්නේ නමුත් අනිවාර්යයෙන්ම අපට අනුමාන කරන්නට පුළුවන් මෙතන කිහිපයක් හරි අනිවාර්යයෙන්ම තරඟ නරඹයි ඒකේ කිසිදු සැකයක් නැහැ කොහොම වුණත් ඉතින් 300 400 තමයි අඩුම මිල බවට පත්වන්නේ නමුත් ඒවා මේ වන විටත් මිලදී ගැනීමට හැකියාවක් නැහැ 2000 1500 කියන ඒවත් මිලදී ගැනීමට හැකියාවක් නැති ස්වභාවයක් තමයි පේන්නේ තියෙන්නේ දැන් ඉතිරි වෙලා තියෙන්නේ 2500 2750 සහ ඩොලර් 10000 කියන කොටස් තුන විතරයි ඇත්තටම ටිකට් විදිහට ඉතිරි වෙලා තියෙන්නේ ජූනි 6 වෙනිදා වෙන විට ඉතින් ඒවත් අපිට පේනවා ඇති ලක්ෂ 30 කොටස එතකොට ලක්ෂ 6 එතකොට ලක්ෂ 7008 වගේ ප්‍රමාණයන් වල ටිකට් පත්‍ර තමයි ශ්‍රී ලංකාවේ මුදලින් බැලුවොත් එහෙම ඉතිරි වෙලා තියෙන්නේ ඉතින් අනිවාර්යෙන්ම මේක තමයි සෑහෙන හොඳටම විකිණෙන තරඟය ඕනෑම ICC තරඟාවලියක ඉතින් ඒක උපරිම විකුණලා තියෙනවා කියලා තමයි සඳහන් වන්නේ සමහර සමාජ මාධ්‍ය වල මම දැක්කා තියෙනවා මේ ලොකු ගණන් වලට කියන්නේ මීටත් වඩා ගණන් වැඩි ප්‍රමාණයක් වලට මේ ඩයමන්ඩ් කියන කොටසේ ටිකට් පත්‍ර විකිණනවා කියලා ඒක කොහෙන් ආපු තොරතුරක්ද කියන එක මට පැහැදිලි නෑ මෙතන මේ ICC නිල වෙබ් අඩවියේ තියෙන්නේ ඩොලර් 10000 කියන එක තමයි ඩොලර් 10000ට සාමාන්‍යයෙන් ටැක්ස් එක එකතු වෙනවා තව ඩොලර් 1000කට විතර කිට්ටුව එහෙන් බලපුවම ඩොලර් 11000ක් විතර යනවා මේ ඩොලර් 10000ේ සීට් එකේ ටිකට් පත්‍රයක් වෙන් කරගන්න එහෙන් බලපුවම මෙතන හරියට බදු ඇතුළත් බැලුවොත් එහෙම ලක්ෂ 33ක් විතර ශ්‍රී ලංකා මුදලින් වියදම් වෙනවා එක ප්‍රේක්ෂකයෙකුට කියලා තමයි කියන්නට තියෙන්නේ ඒක ඉතින් ශ්‍රී ලංකාවේ වගේ අපිට හිතා ගන්නටවත් බැරි ටිකට් පත්‍රයක් කියන එක තමයි කියන්නට තියෙන්නේ channel එක subscribe කරන්න සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන් දැනගන්න අපගේ YouTube නාලිකාව Facebook page Instagram TikTok සියල්ලම follow කරන්න